ජනාධිපති රනිල් තමයි. 2024 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 54ක් පමණයි. ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. එසේම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ද මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇති බවයි එහි සභාපති RMAL රත්නායක සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ සාකච්ඡාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාගේ අයතුම්පත් එළමෙන අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා වෙත ලැබී තිබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අයතුම්පත් භාර ගැනීමේ අවසන් දිනයේදී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට අයතුම්පත්ර තැපැලට භාර දීම පමණක් එම අයතුම්පත්ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම් පත්‍ර බහර ගැනීමේ අවසන් දින ලබන අගෝස්තු 5 වන දින බැවින් එදින හෝ එදිනට පෙර ලැබෙනසේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර මෞබිම ජනතා පක්ෂයේද ඉදිරි මැතිවරණ සඳහා සර්වජන බල ලෙස සඳහනගත වී ඉදිරිපත් වන බවයි එහි මහලේකම් රංජන් සෙනවිරත්න පවසන්නේ. අපි ඉතින් ගොඩක් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි දැනට අපේ පක්ෂය සහ අපේ සර්වජන සන්ධානය අතර ලොකු සාකච්ඡාවක් වෙනවා. අපි ඉතින් ඉදිරියට ඔබතුමාලට අපි ආරාධනා කරන්න. දැන් කවදද මේ ඔබතුමාලගේ අපේක්ෂකයා දැනුම් දෙන්නේ? මට ඒක දිනයක් දැනට කියන්න බෑ. නමුත් අපි හිතමු සතියකින් විතර වගේ. අපි සර්වජන බල විදිහට තමයි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි ඒ ගැන ඔබතුමාලට දැනුම් දෙන්නම්. බොහෝ විට ලබන සඳුදා වෙනකොට මම හිතන්නේ අපිට තීරණයක් දෙන්න පුළුවන්. ජනසිත පෙරමුණ සමග ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂ රැසක්ම සඳහනගත වී ඇති බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්‍රකාශ කළා. අද ජනසිත පෙරමුණ පක්ෂය තමද ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වෙනිට සඳහනගත කරන්නේ. ඒ එක පක්ෂයක් තමයි නව එක්සත් සමාජවාදී පක්ෂය. තවත් පක්ෂ කීපයක් තියෙනවා. ජනසිත පෙරමුණේ ප්‍රතිපත්තිය තියෙන්නේ මොකක්ද? රට සංවර්ධනය කළා, රටේ ජනතාව පෝෂණය කරන්න. මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදා හැරීමද ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම නාම යෝජනා භාර ගැනීමේ දින ප්‍රකාශ පත්‍ර කිරීමත් සමග ඒ ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග තැපැල් දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යයන් සම්බන්ධයෙන් ඒ පළාත්වල නියෝජිත තැපැල්පතිවරුන් එවැගේම ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරලා උපදේශාත්මක චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. ඒ අනුව දැනට මැතිවරණ ලියවිලි අඩංගු ප්‍රමුඛ සේවාලේ බලයේ සහිත ලිපිලේඛන තැපැල් කාර්යාලයට බාර දීමේ හැකියාව තියෙනවා ඒ අදාළ නිලධාරීන් මගින්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.